ආයුබෝවන් කියා දෙන ආදරේ තරම් කතාවේ ස්නේහ සහ සීසර් වසන්ත අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙන බව මේ කතාව බලන අපට හොඳටම තේරෙනවා. අනුත්තරගේ මරණයට සීසර් වසන්තගේ මල්ලි වස්තු සම්බන්ධයි. ඒ වගේම ස්නේහගේ ඔෆිස් එකේ කෙල්ල ආයුෂ්ට කියපු ස්නේහගේ හැම වැඩකටම සම්බන්ධ වුණ අනුත්තරගේ මරණයෙන් පස්සේ අතුරුදහන් වුණ ස්නේහගේ ඩ්‍රයිවර්ගේ කතාවෙනුත් මේ දේ පැහැදිලි වෙනවා. සීසර් වසන්ත දිගසිව කොහොම හරි වස්තුට බඳලා දෙන්න යන්නේ ස්නේහගේ ප්ලෑන් එකටද කියන එකත් සැක සහිතයි. ස්නේහ දැනගෙන හිටියා නිර්වාන්ගේ හිත කවදාවත්ම දරුණු විදිහට ඉඳලා දිනා ගන්න බැරි බව. ආයුෂ්ගේ විවාහය වගේම ස්නේහගේ මේ හැම වෙනස් වීමක්ම නිර්වාන්ගේ ආදරය දිගසිගෙන් බිඳින්න ස්නේහ යොදවපු උපක්‍රමද කියන සැකේ මේ කතාවේදී අපි හැමෝටම මතුවෙනවා. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ අමතක නොකර කමෙන්ට් එකෙන් සඳහන් කරන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.